ආයෝජකයෝ එන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ ආයෝජකයෝ ගේනකොට අපේ ආදරය අම්මේ තාත්තේ පිළිබඳ විනිවිද භාවයක් තියෙනවා. කොහොමද ආයෝජකය තෝරගන්නේ කියලා අපි දැනගන්න. අදත් අපිට ඒ ගැටලුව තියෙනවා මේ ආණ්ඩුවේ. අපි රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න, ප්‍රතිවිභවගත කරන්න, රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරන්න, ලාභ ලබන ආයතන බවට පත් කරන ආයෝජකයෝ ගේන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගින ආකාරය පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. මොන ආයතනයේද කියලා අපිට ප්‍රශ්න තියෙනවා. ලංකාවේ ව්‍යවස්ථාපිත ආයතනයක් හදන්න විධායක යටතේ ව්‍යවස්ථාදායකින වග කියන සුවාධීන ආයතනය. පොලිසි කොමිසමක්, ප්‍රතිපත්ති කොමිසම සභාවක්. ඒ ප්‍රතිපත්ති කොමිසම සභාවට බාර දෙන්න මේ රාජ්‍ය ආයතන ප්‍රතිවිවගත කිරීමේ වගකීම. උතර දේශපාලන පක්ෂයක, එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ, එහෙම නැත්නම් සංවිධානාත්මක කණ්ඩායමකගේ අරමුණු ඇතුළේ ඉටු වෙන්නේ නැති වෙන විදියට සමස්ත ලාංකීය ජනතාවගේ අරමුණු ඉටු වෙන විදියට මේ ප්‍රතිවිවගත කිරීම කරන්න ඕන. අපි ඒක දැඩිසේ විශ්වාස කරනවා. මොකද එක් එක් පුද්ගලයෙක්ට ඕන විදියට රාජ්‍ය ආයතන ප්‍රතිවිවගත කරන්න බෑ. ඉස්සදා සලස්මක් තියෙන්න ඕනේ, වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. සහ ගිවිසුම් ගත වෙන ගිවිසුම් අපේ රටේ ජනතාවට වාසිදායක වෙන්න ඕනේ. දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරන්න ඕනේ. දේශීය ව්‍යාපාරිකයාට අත 130ක් පොලී ගෙවලා බැංකුවකට 130ක් ආණ්ඩුවට බදු ගෙවලා ව්‍යාපාරයක් කරන්න බෑ. විදේශ රටකට ලංකාවේ නිෂ්පාදනයක් යවනවා නම් ඒකට 130ක් බදු ගන්න. සමහර කර්මාචාරවල ලංකාවේ වහල වෙනතර රෝලවල විවෘත කරනවා. හැබැයි ලංකාවේ අපි ඇහුවම කියන්නේ මේ ගෝලීය වෙළඳ පොලේ තියෙන අවපාතය කියලා. හැබැයි ගෝලීය වෙළඳ පොලේ තියෙන අවපාතය නම් තවත් රටක කර්මාචාරාවක් දාන්න විදියක් නැහැ නේ. එයාම ගිහිල්ලා. අපි අලුතෙන් ආයෝජකයෝ ගේන්න කලින් ඉන්න ආයෝජකයෝ ආරක්ෂා කරන්න ඕන. අපි දැඩිසේ පක්ෂයක් විදිහට විශ්වාස කරනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. IMF සම්බන්ධයෙන් නොඑක් මත තියෙනවා. අපිට වෙන කරන්න හේතුවක් නැති වෙන්න පුතිප්පා. හැබැයි අපේ හාමුදුරනේ අපි ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැතුව IMF එක මතම යැපෙනවා නම්, ගමේ ව්‍යවසායකයාව ශක්තිමත් කරන්නේ නැතුව අපි IMF එක මතම යැපෙනවා නම්, දේශීය ගොවියා, දීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්නේ නැතුව අපි IMF එකේ කොන්දේසි වලට පමණක් යැපෙනවා නම් IMF ණය අපිට ලැබුණත් රටේ ආර්ථිකය ගොඩනගන්න තව කාලාන්තරයක් ගත වෙනවා කියන එකත් අපි අමතක නොකළ යුතුයි. අපි අපේ ව්‍යාපාරිකයා, ගොවියා, කම්කරුවා, දීවරයා, දේශීයත්වයේ දේශීය මොඩලේ අපි ආරක්ෂා කරන්න ඕනේ. දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් වෙනකොට තමයි අපේ ආදරේ අම්මේ තාත්තේ විදේශ ව්‍යාපාරිකයෝ ලංකාවේ ආයෝජනය කරන්නේ. සංචාරක ව්‍යාපාරය තුළ ලෝකයේ සන්නාමය ලංකාවට ආවේයි. දේශීය සංචාරක ව්‍යාපාරිකයා ශක්තිමත් වුණා. හම්බන්තොට වරායත් එක්ක කර්මාන්තාවේයි දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් වුණා. පොත් සිටියක අතරමඟ නවත්තලා රාජපක්ෂලා හොරා කෑවා කියලා හොයලා හොයලා අන්තිමට කියනවා හොරා කෑවේ නෑ දැන් වැඩ පටන් ගන්නී කියලා. හැබැයි දැන් කියනවා පාඩුයි කියලා. පාඩු නැද්ද වහලා තිබ්බම? ගුවන් යානායන ගුවන්තුරු පොළ වීගබඩා කරාම ගුවන්තුරු පොළ පාඩු වෙන්නේ නැද්ද? එහෙම දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ. අපි විශ්වාස කරනවා මගේ ආදරය අම්මේ තාත්තේ මේ රටේ අනාගත පරම්පරාවට ගැළපෙන ඩිජිටල් ආර්ථිකයක් අපි හදන්න ඕනේ. මහින්ද චින්තනයත් එක්ක පදනම් වෙච්ච දේශපාලන බලවේගය අපි නවීකරණය කරන්න ඕනේ. ඒ නවීකරණය වීම තුළ අපි දැඩිසේ විශ්වාස කරනවා මේ රටේ අනාගත පරම්පරාවට අවශ්‍ය මාවත ඒ තුළ දේශීය මොඩලයක් තුළ විවර වෙනවා. සමහරු ඉදනවා පූර්ණ වශයෙන් බටහිරකරණය වෙන්න ඕනේ කියලා. සමහරු නා බටහිරකරණය වුණාම දැන් ප්‍රශ්න ටික විසදෙයි කියලා අපි හැමදෙරේ. නෑ. අපේ සංස්කෘතිය කඩන් වැටෙනවා. අරගල භූමියෙන් කරන්න උත්සාහ කරේ ඒක. අරගල භූමියේ මත්ද්‍රව්‍ය සාමාන්‍යකරණය කෙරුවා. මහා සංග්‍රහත්තර වඳින එක, අම්මා තාත්තර වඳින එක විහිළුවට ලක් කෙරුවා. අරගල භූමිය තුල ගුරුවරයෙක් දරුවට උපදෙස් දුන්නම ඒකට විරුද්ධව කතා කරන්න ගැන්නුවා. ඒ හින්දා තමයි පාසලේ දරුවට කොණ්ඩේ කපාගෙන ඉන්නේ කිව්වම රෑට ගිහලා ගෙදරට ගිහලා ප්‍රින්සිපල්ට ගහනවා. ගුරුවරයා ළමයාට හෙල්මට් එක දාගන්න කිව්වම ළමයි තුන් දෙනා ගුරුවරයාට හෙල්මට් එකෙන් ගහලා මරනවා. අනෙතෙන්ට අපේ සමාජයේ වටලා තියෙන. සමහර දේශපාලත්වින් ඉන්න අපේ හාමුදුරනේ රැස්වීමකට ස්වාමින් වහන්සේ නමක් ආරාධනා කරන්න බයයි. මොකද එයා හිතනවා දැන් සමාජය වෙනස් වෙලා. මහින්ද ජනාධිපතිතුමාට ඉස්සෙල්ලාම වීලුවට ලක් කරේ අපේ හාමුදුරනේ කියලා ආමන්ත්‍රණය කරනවා කියලා. ඔබවහන්සේලාට මතක ඇති. ඒකට කාටුන් හැදුවා. ඇයි ඒ? අපේ කමට ගහන්න, සංස්කෘතියට ගහන්න වැඩ පටන් ගත්තේ එතනින්. සමහරු බයයි මම සිංහල බෞද්ධයෙක් කියලා කියන. තමන්ගේ ආගම කතෝලික වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ ආගම කියන බහැන බය වෙන්න ඕනේ නැහැ.